නිමෝතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පිණ්ඩපාතය ප්‍රධාන මාතෘකාව පිණ්ඩපාතය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පිණ්ඩපාතයේ තුල බාහිර අවබෝධය අනු මාතෘකාව ගොඩාක් පිණ්ඩපාත යන ස්වාමීන් වහන්සේලා ගොඩාක් ශ්‍රේෂ්ඨයි ගුණ ධර්මවලින් ගොඩාක් දේවල් උනාසෙලා වටා ගන්නවා අවබෝධ කර ගන්නවා දුර්වලකම් තේරුම් ගන්නවා ඒවා විවැරදි කර ගන්නවා සමහර දේවල් රාත් වෙනකම්ම ස්පර්ශ නොවන අවස්ථා තියෙනවා ඒ රාතන් වංශෙත් ඒක දන්නේ නැහැ නිරෝධය දන්නවා සමහර කාරණා දන්නේ නැද්ද එහෙම අවස්ථා අපිට බුද්ධ කාලේ අම්බ වෙලා තියෙනවා උපතිස්ස කෝලිත කියලා දෙන්නේ කම් වෙනවා පසු කාලෙන්නේ ඒගොල්ල තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මොගලන් මහරහතන් වහන්සේ එම නේද ඒ දෙන්නම දෙන්නා තපස් කාලේ ඇවිල්ලා පණිවිඩයක් ආනවා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් ළමයි මේ නිර්වාණය පිළිබඳ ඒගොල්ලන්ට මේ සසරේ නාම රූප පිළිබඳ හරියට සෑහීමටපත් වෙන්න බෑ සංජය වෙල්ලට්ට පුත්ත කියන තමන්ගේ ආචාර්යයන් වහන්සේ මොනකමටාන දුන්නත් ඒකෙන් ඒගොල්ලන්ට සැනසෙන්න බෑ මොකද්ද අඩුවක් දැනෙනවා ප්‍රශ්නයක් ඇහුවාම ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ පොඩි කාරණයක් කියන්නේ උන්වහන්සේ කියන ඊට වඩා කියන්න මට තේරෙන්නේ නෑ මම දන්නේ නෑ හේතුඵල ධාමෙන් මේ ලෝකෙ හැමදේම ක්‍රියාත්මක වෙනවා හැමදේම හේතුඵල ධාමට අනුව වෙන්නේ මට එච්චර තේරෙන්නේ ඊට වඩා මට තේරෙන්නේ ඊට වඩා තේරෙනවා භාග්‍යතුන් වහන්සේකින් ආගන්න කියනවා ඒ ප්‍රකාශය තුල දෝෂයක් නැහැ අපට දැනෙනවා ඒ ආර්ය පුත්‍රයන් වහන්සේ යම්කිසි සීමාවකට වඩා කියන්න මට තේරෙන්නේ නැහැ කියන වචනයක් පාවිච්චි කරනවා එනම් උන්වහන්සේගේ නිරෝධය අඩුවක් තියෙනවද නැහැ නිරෝධ සමාපatti එකයි රාත් බෝධි එකයි හැබැයි උන්වහන්සේට තේරෙනවා මෙන්න මේ කාරණේ මෙතනින් යට මට කියන්න බෑ. එනම් ප්‍රඥා ගෝචර වන ප්‍රමාණයක් තියෙනවා. එතනින් යට ගෝචර වෙන්නේ නෑ. ඒකනේ භාග්‍යතුන් වහන්සේ එක විශේෂ ස්ථානයක ප්‍රකාශයක් කරන්නේ මේක බුද්ධ විෂයයක්. පින්වත් මහණනි මේක බුද්ධ විෂයයක්. ඒ කියන්නේ ඒක ඔයගලන්ට ගෝචර වෙන්නේ නෑ කියන එක. කොච්චර රහත් වෙලා හිටියත් තථාගත විෂයක් කියලා එකක් තියෙනවා ඒක ලෞතුරා භාග්‍යතුන් වහන්සේට සම්බන්ධ උන්වහන්සේ පිළිබඳ විස්තරයක්. ඒකට කියන බුද්ධ විෂය කියලා. ඒක තේරෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. එනම් මේ පිණ්ඩපාත යන භික්ෂුන් වහන්සේලා එම නැත්තම් මාර්ගඵල උත්තමයෝ අනන්ත ප්‍රමාණ දේවල් තේරුම් ගත්තත් පිණ්ඩපාත චර්යාව තුළ සමහර දේවල් අන්තිම වෙනකන් තේරෙන්නේ නැහැ. ගෝචර වෙන්නේ නැහැ. ඒමක කාරණයක් තමයි පිණ්ඩපාතය තුළ බාහිර අවබෝධය කියන කාරණේ මුළු සමාජෙම දේවල් ඒ පළාතේ දේවල් ඒ ගම්මානේ දේවල් රටේ දේවල් සේරම ටික එතනින් දැනගන්න පුළුවන් ඒක නිකන් පත්තරයක් කියවුවා වාගේ අර සමහර අච්චු කන්තෝරු වලින් ගාන්නේ පත්තර දවස ගානේ ඒ වගේ පුවත්පත අරගෙන ඒක කියෙව්වාම ඒ පුවත්පතේ ඉස්ලාම ප්‍රධාන ටොපික් ටික තියෙනවා මොන මොන එළවලු නැද්ද ඒ එළවලු ටික වෙළඳ පොලේ මිල වැඩි වෙලා මොන මොන එළවලු වැඩිපුර පොල් කට්ටෙන් වාගේ ලොකු එකෙන් බෙදනවද ඒවා වල මිල අඩු වෙලා ඒ කාලවලට වැවෙන එළවලු පළතුරු මෙන්න මේවයි පැණිකොමඩු කාලෙට පැණිකොමඩු හම්බෙනවා කැකිරි කාලෙට කැකිරි මැල්ලුම් කැකිරි කිරි හොදි කැකිරි කිරට මිරිසට කැකිරි පළතුරු කැකිරි වලින් ජූස් හදලා ඔක්කොම කැකිරිමයි හම්බෙන්නේ. එතකොට ඒ භික්ෂුව දැනගන්නවා මේ කාලේ කැකිරි කැඩෙන කාලයක්. ඒ වගේම තමයි අර ලහි පිට කියලා එකක් තියෙනවා. පත්තරවල ඒ වගේම අපිට ගියාම ගොඩාක් ධර්ම ධර්මයේ ඉන්නවා. අපි දන්නවා මේ පළාතේ මේ අනාගතේ ගොඩාක් විවාහ උත්සව ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අර වාහන පිළිබඳ පිටුවකුත් තියෙනවා. යනකොට නිකන් ආයින් කරලා තියෙන වාහන අතරෙම රෝදවල මේ උලන් ගිහිල්ලා පැත්තකට ගිහිල්ලා ඒව නිකන් දැක්කාම කාලය පාවිච්චි කළ නැ වෙන්දේසියට ගොඩක් වාහන තියෙන මේ පැත්තේ අර පත්තරේ තියෙන සේරම තොරතුරු ටික දැන් මෙතන තියෙනවනේ
මිනිස්සෙක් ඇඳගෙන ඉන්න ඇඳුම දිහා බැලුවාම එයාගේ රස්සාව මොකද්ද? එයාගේ මාසික ආදායම මොකද්ද? එයා ජීවත් වෙන්නේ කොයි විදිහටද කියන එක කියන්න පුළුවන්. රටේ තොරතුරු ඒවා. ඒ වගේම තමයි පින්ඩපාත යනකොට කෙනෙක් බෙදෙන ඒ බත්තෙන්දෙන් කියන්න පුළුවන් නෝ ඒගොල්ලන්ගේ ආර්ථික පසුබිම හා ඒගොල්ල කන බොන දේවල් ජීවත් වෙන විදිය. මුළු ගමමම තේරුම් ගන්න පුළුවන්ලු එක පින්ඩපාතයෙන්. ඒ ගම තේරුම් ගන්නකොට තමයිලු තේරෙන්නේ ඒ භික්ෂුව ඒ ගම සම්බන්ධයෙන් ගෝචර වෙන තොරතුරු වලට සාපේක්ෂව තමන් ඉන්නේ කොතනද කියලා. මගේ පින්ඩපාතයේ මගේ හද්දකින් තමයි සමහර අවස්ථාවලට ගින් ඉට ගත්තාම පොඩි පිඟානක් අරන් එනවා. ඒකේ පොල් කටු ඇද භාගයක් විතර බත් අරන් එන්නේ. සම්බෝලේ අරන් එනවා පොඩි මේ පිඟානකට පොඩි කෝප්පයකට තේ ඇඳි තුනකට වඩා නෑ ඒක සම්බෝලේ. ඒ ගන්නකොට ඒ පාත්‍රේ දිහා බැලුවාම ඒ බත් නිකන් මැනලා අරන් තියෙන්නේ. සම්බෝලේ බැලුවාම යා දෙහි මිරි කළා තියෙන්නේ ඒකටමයි. ඒක දෙහි ඇඹල වටේ වැදිලා තියෙනවා. ඒ පිඟානෙට පොල් ටිකක් දාලා දෙහි භාගයක් මිරි කළා තියෙන්නේ ඒකට නම් ගෙදර තියෙන සම්පූර්ණ සම්බෝලේ ඒකනේ. දැක්කා දොරකඩ සරපු කුට්ටම් පාත් තියෙනවා. එහෙනම් ගෙදර කට්ටිය පස් දෙනෙක් ඉන්නවා. පස් දෙනාටම තියෙන්නේ මේ තේ හැන්දෙන් තුනක් හතරක් වගේ පොඩි ප්‍රමාණයක් සම්බෝල. එහෙනම් මේගොල්ලෝ තේ හැන්දි භාගෙ භාගෙ බෙදාගෙන කන කට්ටියන්. දැන් කොහමද අදවතර සාපේක්ෂයේ සම්බෝලේ සම්පූර්ණම අරන් යන්නේ? උකුස්සා ගැව්වා වාගේ සේරම ටික අරන් ගියාම අර මිනිස්සු ආයි බත් හොයන්න එපාය. කොහමද කන්නේ බොන්නේ? එහෙම වුණාම දැන් අපිට මෛත්‍රී භාවනාව වඩන්න හොඳම අවස්ථාවක්. දයාව කරුණාව මෛත්‍රිය පුරුදු කරන්න සිහි කරන්න හොඳම අවස්ථාවක්. සත්ව කරුණාව පාල කරගෙන මිනිස් ගුණධර්ම වලින් පරිපූර්ණ වෙන්න අපිට හොඳ පරිසරයක්. එයා ඒ බත් ඇඳම පූජා කරන්න ලෑස්ති වෙනවා. ගන්න අතවානවා. අතින් පෙන්නනවා පොඩ්ඩක් දෙන්න කියලා. එයා එකෙන් භාගයක් අඩු කළ දෙන්නද නෝ. තවත් පොඩ්ඩක් කියනවා. තවත් අඩු කළ දෙනකොට අපි දන්නවා දැන් එයාට ඒක ගැළපෙනවා. ඒක පිළිගන්නවා. සම්බෝලෙන් එයා ගන්නෙත් බොහොම ටිකයි. එයා දන්නවනේ සම්පූර්ණ දෙන්න බෑ කියලා. පොඩ්ඩයි ගන්නෙ. ඒකිනුත් අතරෙන් පංගුවක් අඩු කරලා ගන්නවා. එක කන් ඇඳක් ගත්තත් ඇතිනේ එයාට ඒ පින හම්බෙනවනේ. අරගෙන අතවාලා එයාට ආශිර්වාද කරනවා මනසින්. සංසාරේ දාන පාරමී පිරුවේ නැහැ. දුන්නේ නැහැ. ඒ නිසා ලැබිලා නැහැ. දැන් දුන්නනේ. දැන ඊට පස්සේ ලැබෙයි. ඒ ලැබෙන දේ හරියට පරිභෝජනය කරන්න. හරියට අත්තරින්න. ඒක මහා පරිමාණ කුසලානිසංස ලැබෙන විදියට ඒ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න. ඒ දාන වෙළඳ පොලේ ආයෝජනය කරන්න කියලා අදිස්ථානයක් ප්‍රාර්ථනා කරගෙන එතනින් පිටත් වෙනවා. පිණ්ඩපාතය තුල බාහිර අවබෝධය. මෙන්න මේ භික්ෂුව ගෙදර කවදාක්වත් ඒක දැනගත්තේ නැල්ලු. උයලා තියෙන කෑම ටික නිකන් උකුස්සා ගැව්වා වගේ ගියාලු. හොඳම මේ එලෝල් ටික බෙදා ගත්තලු. ලොකුම පොලස් කෑල්ල ගත්තලු. කාලා ගියාලු. අම්මා කෑවද තාත්තා කෑවද කවුද ඒව මුකුත් අදාළ නැහැ. ගියා බෙදාගත්ත කෑව පිඟාන විසිකලා ගියා. නිදාගත්ත නැකිට්ටා පැදුරත් පැත්තක කොට්ටෙත් පැත්තක නැකිට්ටා ඔයේ ගියා. එහෙම වාසය කරපු කෙනෙක් මොනවාරි හේතුවක් නිසා එයාට නාම රූප වල දුක දැනුණා. එයා සසුන්ගත වුණා. දැන් පින්ඩපාතේ ගිහිල්ලා සමාජයක ජීවත් වෙන විදිය ඉගෙන ගන්නේ. එදත් ගිහිල්ලා බලනකොට පොලොස් කෑලි තුනයිලු තිබුණේ. තුනම බෙදාගත්තලු. හැබැයි ගෙදර අම්මයි තාත්තයි මමයි ඉන්නේ. අපි තුන්දෙනාගේ පොලොස් කෑලි තුන. මේ මම කන්නේ තාත්තගේ පොලොස් කෑල්ල. මේ කන්නේ අම්මගේ පොලොස් කෑල්ල. කවදාකවත් තිබුණේ නැහැ. තුනම කාලා ඒක පිය දාලම තියලා ගියා. හැබැයි එදා තේරුම් ගත්තේ නැති අවබෝධයක් වටා ගන්න බැරි වෙච්ච එකක් අද ඒ උත්තමයා වටා ගන්නවා අවබෝධ කරනවා. අපි පිණ්ඩපාතේ යනකොට මේ මිනිස්සු ජීවත් වෙන විදිය අපට දකින්න පුළුවන්. ගේ ඇතුළට යන්න ඕනේ නැහැ. ගෙදර ඉන්න මිනිස්සු ප්‍රමාණය වැට ළඟ ඉඳලා දැක්කාම සෙරප්පු වලින් පේනවා. සෙරප්පු මිනිස්සු ඇතුළට අරන් යන්නේ නැහැ. අල්මාරි සෙරප්පුවේ තියන්නේ ඔක්කොම එළියේ. සෙරප්පු ප්‍රමාණය දැක්කාම ගෙදර ඉන්න මිනිස්සු ප්‍රමාණය අපි දන්නවා.
ලිපේ තියෙන මුට්ටියත් එක්ක කෙනෙක් එනවා නම් ඒ මුට්ටියේ ප්‍රමාණයෙන් අපිට කියන්න පුළුවන් ඇතුලේ කොච්චරක් ඉන්නවද ආල් ප්‍රමාණය කොච්චර තියලා තියෙනවද ඒකට සාපේක්ෂව කන කට්ටිය කී දෙනෙක්ද තිබුණත් සරපු තුනක් කිලෝ දෙකක මුට්ටියක් දෙන්නේ දෙපැත්තෙන් අල්ලගෙන එනවා තව කෙනෙක් ඇඳක් අරගෙන එනවා ඒ මුට්ටියෙන් බෙදන්න එතකොට අපි දන්නවා කිලෝ දෙකක් මාරක් විතර තියලා තියෙනවා එනම් 15 දෙනෙක් විතර ඉන්නවා පිටිපස්සේ බලනකොට හරිනේ gedara pitipasse wadak wenawa ena me ena baasunnayalaata goleyanta ekka thamai me uyala thiyenne kema kawuruth apata kiyanna onna bikkhuwa daksha wenawa nama roopa dakala parisare avabodha karaganna wahatawarane avabodha karaganna rate jaatiye aarthikathwaya deshaya gunaya hama deyakma yata dakinna puluwan therum ganna puluwan pindapaate yana gaman ඒ වික්ෂුව තමන්ව විතරක් නෙමෙයි තමන්ගේ අඩුපාඩු දුර්වලකම් විතරක් නෙමෙයි හදාගන්නේ බාහිර පරිසරය තුළින් තේරුම් අරගෙන අවබෝධ කරගෙන නැති දේවලුත් හදාගන්නවා මම මෙතනින් මෙච්චරයි ගන්නේ සමහර කට්ටිය පින්ඩපාතේ දෙන්න එනකොට අල්ලපු ගෙවල් වලත් ඇවිල්ලා මේ මනුස්ස එළියට එන්න මේ මනුස්ස ඇතුලේ ඉන්නවා ආන්දර උදුරේ ඉඳලා එනකොට එනවා අත් දෙක විසි කර කර ඒ එන විදියෙ මේ භික්ෂුන් වහන්සේ අවබෝධ කරනවා මෙයා අධික මාන්නෙන් ඉන්න කෙනෙක්. ඒ බත් එක අරගෙන එයා පාරට ඇවිල්ලා ඉඳගන්නේ නැහැ. එයා ඒ බත් එක ගෙදර තියලා ඉස්සතින් ඇවිල්ලා ආන්දරෝ ළඟට එනකොට අඩි 10ක් දෙනකොට කෑ ගන්න අර කොස්කොත්තු අරන් එන්න කොස්කොත්තු අරන් එන්න කියලා අල්ලපු ගෙදර මිනිස්සුන්ට දැනගන්න ඕනේ නේද? අපි කොස්කොත්තුවක් කොටලා කියලා උදේ පාන්දර අර රයිස් එක අරන් එන්න කික් මණ්ඩ කියලා. එතකොට අර මිනිස්සයා පරිප්පුයි වතේනේ බෙදන්නේ. අර මිනිස්සට මේ මන ගහන්නේ කෑ ගාලා කියන්නේ අර හැම්බුම් ඇවුරිය අරන් එන ඉක්මන අරන් එන්න හැම්බුම් ඇවුරිය කියලා. අයි මේ මනුස්සට අරන් එන්න බැරිද? ඒක ඊමින්සරේ කියන්න බැරිද? කාටවත් තමන් බෙදනවා හොඳට හරි බෙදන්න ප්‍රශ්නයක් නැහැ. ඇයි අල්ලපු ගෙදර මනුස්සට මඩ ගගා බෙදන්නේ? එතනත් මාන්නයක් වටිනාකමක්. අපි හොඳට දන් දෙන මිනිස්සු ඕගලන්ට කිට්ටු වෙන්නවත් බෑ අපිට. ඒ වගේ වටිනාකමකින් බෙදන්නේ ඇයි? කවුද මාන්නයෙන් බෙදන්නේ? කවුද නියතමානියෝ බෙදන්නේ? අවංකෝ බෙදන්නේ? කවුද ಗುಣ වැඩි වෙලා තින්නේ? කාටද ಗುಣ අඩු වෙලා තින්නේ? කාටද මිනිස් ಗುಣධර්ම තියෙන්නේ කා ළඟද? මිනිස් ಗುಣධර්ම පිරිහිලා තියෙන්නේ කාටද? මේ ඔක්කොම දකින්න බැරිද? මමත් ඒ වගේ තැන්වල හිටියානම් මගෙත් ඒ වගේ අඩුපාඩු දුර්වලකම් තිබුණානම් ඒවා දැක්කාම මාව පේනකොට මම දැනගන්නවා මමත් මේ වගේ දුර්වලකම් එක්කනේ ඉන්නේ. අපේ ජීවිතවල හදාගන්න පාරමී භූමියක් මේ කියන පින්ඩපාත චර්යාව. බාහිර අවබෝධයේ ඕනතරම් දේවල් දැනගන්න පුළුවන්. රටේ රජුරුවන්ගේ පාලනය පවා දැනගන්න පුළුවන් පින්ඩපාතෙන්. මිනිස්සු දෙන කෑම ඔක්කොම හරි සැරයි. මිරිස් වැඩිලු එක පලාතක් තිබුණා හංග දනවා. පින්ඩපාතේ වළඳලා තේරුම් ගත්තා මේ පලාත මිනිස්සු හරි සැරයි කියලා. උපවාසක මාත් එක්ක ඇවිල්ලා සායනස කොච්චර කාලයක් ඉන්නවද බෑනේ මේ පලාතෙන්න මිනිස්සු හරි සරයිනේ. හා ඒක දැනගත්තේ කොහොමද කියලා ඇව්වා. කවුරු හරි කිව්වද? නෑ කවුරුත් කිව්වේ නෑ. ස්වාමිනාස කාගෙත් එක්ක කතා කළාද? නෑ කතා කළේ නෑ. කොහොමද දැනගත්තේ මේ මිනිස්සු සරයි කියලා? හරියට මිරිස් කනවා. ඒක දැනගත්තේ කොහොමද? පින්ඩපාතේ හැම ව්‍යංජනෙම කිරට උයන්න ඕනේවත් මේගොල්ලෝ මිරිසට උයන්නේ. හරිම සරයි. වැඩිපුර මිරිස් කන්නේ වැඩිපුර තරහා යන කට්ටිය නම් මේ පලාත මිනිස්සු හරි සැරයි. ඒකයි පින්ඩපාතය කියලා කියන්නේ. බාහිර අවබෝධය ගන්න පාරමී භූමියන්. ඒ පලාත තේරුම් ගන්න පුළුවන්. පලාතේ වැසියෝ තේරුම් ගන්න පුළුවන්. ඒගොල්ලම සිරිත් විරිත් තේරුම් ගන්න පුළුවන්. සමහර කොළඹ පලාතවල තියෙනවා ඒගොල්ලෝ මේ නිදාගත් ඇඳුම පිටින් එන්නේ පින්ඩපාතය දෙන්න. ඉතින් ලැජ්ජාවක් මොකවත් නැහැ. මම කාන්තාවක් කියන හැඟීමක් නැහැ. මේ විදිහට එළියට යන්න හොඳ නැහැ. එහෙනම් ඒගොල්ලෝ දවසේ වැඩිම කාලයක් ඉන්නේ ඒ වගේ ඇඳුම් වල. ඒක සාමාන්‍ය හැඟීමක් වෙලා. ඒක සාමාන්‍ය අසිරීමක් වෙලා. එහෙනම් ඒ මිනිස්සු ළඟ සාමාන්‍ය අර මිනිසුන් අර ලැජ්ජා බය නැහැ කියලා තමයි අපට දැනෙන්නේ. ඒ මිනිස්සු පින්ඩපාතේ දැනෙනකොට මේ පලාතේ මිනිසුන්ට ලැජ්ජා බය අඩු මිනිස්සු ප්‍රදේශයක් මේක. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවානේ ලැජ්ජ බය තියෙන්න ඕනේ කියලා. ඒක නැත්නම් භික්ෂුවට ඒ ගමන යන්න බෑ කියලා. මේක කරන්න බෑ. මේක ලැජ්ජයිනේ. මේක කරන්න බෑ. බයයිනේ. දුක නිර්මාණය වෙනවනේ. මේ පලාතේ මිනිසුන් ලැජ්ජ බය නෑ.
කවුරුත් කිව්වේ නැහැ ඒ මිනිස්සු ඇඳගෙන ඉන්න විදිය, ඒ මිනිස්සුගේ ඇසිරීම, ඒ පණිවිඩය අපට දෙනවා. එක්තරා පළාතකට ගියා බත් හොයනවා කියන්නේ අර හිබ්බගෙන් පියාටු ගන්නවා වගේ, බත් හම්බෙන්නෙම නැහැ. රෝල්ස් හම්බෙනවා, කට්ලට් හම්බෙනවා, පාන් හම්බෙනවා, බනිස් හම්බෙනවා, බත් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මිනිස්සු ලිප මොලවන්නේ නැහැ. ඔක්කොම ඉන්නේ කාර්යාල ශ්‍රේවකයෝ. උදේ පාන්දර 6ට නැගිට්ටාම පාන් කැල්ලක් රත් කරගත්තා, මොනවර එකක් ජෑම් ටිකක් බටර් ටිකක් ගාගත්තා, කෑවත ඒක බිව්වා, වැඩට ගියා. රෑ අතට එන්නේ ගෙදර එනකොට බත්යක් හරි මොනවාරි කඩෙන් අරන් එනවා. මේ මිනිස්සු කඩෙන් කාලා බෝඩිමේ බුදිය ගන්න මිනිස්සු. ලිපමොලවල බත්තු වෙන ප්‍රදේශයක් නෙමෙයි. උයාගෙන කන මිනිස්සු නෙමෙයි, අනුන් උයලා දෙන දේ සල්ලි දීලා ගෙනල්ලා කන මිනිස්සු. සම්පූර්ණ තොරතුරු ටික දැනගත්තා. පිණ්ඩපාතය යන භික්ෂුවම් තමන්ගේ පිණ්ඩපාතය තුලින් බාහිර අවබෝධය ලබනවා. එක කොච්චරද කියලා කිව්වොත් මුළු ලෝකෙම තොරතුරු ටික උන්වහන්සේ දන්නවා එක පිණ්ඩපාතයක් තුලින්. මේ පළාතේ මිනිස්සු හරි දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ, හරියට කන්නේ බොන්නේ නැහැ. ඇයි හැම ගෙදරම හම්බෙන්නේ මඤ්ඤොක්කා, බතල, එහෙම නැත්නම් සම්බෝලේ, කිරිහොදි, කිසිම වෙනසක් මොකවත්ම නැහැ. හරිම දුෂ්කර පළාතක්, බොහොම දුප්පත් ප්‍රදේශයක්. දහන පාරමිය අඩුවෙන්ම පිරිපු කට්ටියක් එකට එකතු වෙලා ගමක් ඇදලා පුදුම වැඩේ. කිසිම කෙනෙකුට මොකවත් නැහැ. එයාගේ පාරමිතාව ඉඳලාම පේන්න පටන් ගන්නවලු. එයාගේ ගුණධර්මත් පේන්න පටන් ගන්නවලු. ඒකල ගත කරන ජීවිතය හොඳටම පේනවලු. මේක තමයි පිණ්ඩපාතය තුළ බාහිරව භික්ෂුවක් ලබන අවබෝධය. ඒකට සාපේක්ෂව තමන් වැඩගස්ස ගන්නවා. කොතනද ඉවසන්න ඕනේ, කොතනද අවවාද කරන්න ඕනේ, කියන්න ඕනේ මොනවද, කටපියා ගන්න ඉන්න ඕනේ කොහමද, මේ ප්‍රදේශේ ඉන්නව නම් ඉන්න ඕනේ කොහමද, වවුලගේ ගෙදර එල්ලිලා ඉන්න ඕනේනේ. බවුලගේ ගෙදර එල්ලිලා ඉන්න ඕනේ. බල්ලගේ ගෙදර රවුන් තුනක් කැරකිලා ඉඳ ගන්න ඕනේ. ඇයි එක්කම එමනේ, පුටු වටේ රවුන් තුනක් කැරකිලා තමයි ඉඳ ගන්නේ. අපිත් කැරකෙන්න ඕනේ, නැත්නම් අපිව වෙනම පේනවා. බවුලගේ ගෙදර පුටුවේ වාඩි වුණත් අපිව වෙනම පේනනවා. ටක් ගාලා කම්බියක කොකර පැනලා එල්ලිලා ඉන්න ඕනේ. ඒ ගෙවල් වල ඒ විදියට ඉන්න ඕනේ. ඒ භික්ෂුව දන්නවා බාහිර අවබෝධ එක පින්ඩ පාතේ කරගෙන උඩට ආවාම ඒ භික්ෂුන් වහන්සේ දන්නා මේ ප්‍රදේශෙ ඉන්න ඕනේ මෙන්න මේ විදියට. මිනිස්සු හරි සරයි කියන දේ හොඳට ආගෙන ඉන්නවා. ඇඟ බේරගෙන උත්තරයක් දෙකක් දීලා සේප් වෙලා හිටියනම් පිරිනිවන් පානකම් ඉන්න පුළුවන්. ඒ මිනිස්සු හදන්න ගියොත් ඉක්මනට ඒ මිනිස්සු මාව හදනවා මෙතනින් යන තැන. මේ මිනිස්සු හරිම ධාර්මිකයි, හරිම සංවේදී. පොඩි අඩුවක් හරි වුණා නම් පොළු අරගෙන එන්නේ. ඒගොල්ල ධර්මයට හරි සංවේදී. වැරදි කරන්න බෑ. භික්ෂුවක් ඉන්න ඕනේ මේ විදියට. එහෙනම් මේ පැත්තේ ධර්ම සංවේදයෙන් වැඩිපුර ඉන්නව නම් පොඩි වරදක් කළා ගිලම්පස එකක් ගත්තොත් ඇති ගමෙන් පන්නනවා. ඒ තරම් සිල්වත් ඒ මිනිස්සු. වැරදි කරන්න බෑ, අඩුපාඩු පෙන්නන්න බෑ, ඇඟේ මාළු නටනවා. එහෙනම් මේ පළාත ඉන්නව නම් විනය පොටකේ පිටකේ අතේ තියාගෙන, එහෙම නැත්නම් ඒකට සිදුරක් දාලා නූලක් දාලා කරේ එල්ලාගෙන ඉන්නෝනේ. එහෙම හිටියානම් පිරිනිවන් පානකම් මේ පළාතේ ඉන්න පුළුවන්. බැරි වෙලාවත් පැම්පාස් වෙන්න කියලා විනය පිටකේ කරෙන් අරන් පැත්තකින් තිබ්බද එදාට පන්නනවා. හරිම සෙල්වන්. එහෙනම් අපි පිණ්ඩපාත යනකොට ඒ මිනිස්සු පිණ්ඩපාත බෙදෙන විදිය, ඒ ඉරියව්ව, සද්දාව, ඒ මිනිස්සු වඳින විදිය, ඒක දැක්කම දැනගන්න ඕනේ. විනය පිටකේ කරේ එල්ලාගෙන මිසක් මේ පළාතේ ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒ පළාතේ මිනිස්සු කියනවා අපි කොහමද මෙතන ඉන්නව නම් කොහමද. එහෙනම් පිණ්ඩපාත යන්නේ දාන වේල සකස ගන්න විතරක් නෙමෙයි, මේ පළාතේ ජීවත් වෙන්න ඕනේ කොහමද කියන එකක් දැනගන්න තමයි. සමහර පළාත් වලට ගියාම මිනිස්සු ගණන් ගන්නෑ. නිකන් ඇවිල්ලා දීලා යනවලු, වඳින්නෙත් නෑ, මොකවත් නෑ. නිකන් ගාණක් නැල්ලු, කිසිම දෙයක් නැල්ලු. භික්ෂුන් වහන්සේ ළඟට එනකොට නැගිටින්නෙත් නැල්ලු, ගණන් ගන්නැල්ලු. මොකද්ද කියලා බැලුවා මේ පළාතම අන්‍යාගමිකයෝ. ඒ කට්ටිය විනය දන්නෙත් නැහැ, භික්ෂුව අඳුරන්නෙත් නැහැ, දානමාන දන්නෙත් නැහැ. ඉල්ලා ගන්න ආවා වාගේ නිකන් ඇවිල්ලා මොනවාරි දීලා යනවලු. ඒ පළාතෙන් කොහොම හිටියත් ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒ කට්ටියව දන්නේ නැන්නේ? නොදන්න පළාතන් ටක්ගල තේරුම් ගත්තා පළාත මොකද්ද කියන එක. සමහර පළාත් වලට ගියාම පිණ්ඩපාත දෙන එක කෙසේ වෙතත් නිකන් රවණුව මිනිස්සු දක්මිති කාගෙන රවන්නේ.
එහෙම පලාතක් තිබුණා යාපනයේ ගිහිල්ලා වැඩ ඉන්නකොට ඒ ගම්මාන මැදින් පිණ්ඩපාත යනකොට පිණ්ඩපාත දෙන එක කෙසේ වෙතත් මිනිස්සු ගෙවල් අතරින් රවනවා තරහෙන් ඉන්නේ ශාසනයට අකමැති භික්ෂුවට අකමැති තපස්වරුන්ට කැමැති නැහැ අය එහෙනම් වාදාන්න බැරිද ඒ තරහා පරිමා ගන්න පාර දෙන්න බැරිද මොනවාරි එහෙනම් මේක ටිකක් ජීවත් වෙන්න සුදුසු නැති ප්‍රදේශයක් වාසයට සුදුසු නැති ප්‍රදේශයක් ද්වේෂ සාගත මිනිසුන්ගෙන් පිරිච්ච ප්‍රදේශයක් අනතුරු ආබාධ ජීවිතවලට හානි වෙන්න පුළුවන් ප්‍රදේශයක් ඒ ප්‍රදේශේ වාම හත්තරෙන්න ඕනේ ඒ පිණ්ඩපාතෙත් එක්කම පිටත් වෙන්න ඕනේ භික්ෂුව තේරුම් ගත්තා බාහිර පරිසරය අවබෝධ කරගත්තා මේ විදිහට අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අවබෝධයන් ලබන්න පුළුවන් බාහිර අවබෝධයන් අපට මතු කරගන්න පුළුවන් ඒ පිණ්ඩපාත දැක්ම තුළ මේ කාරණේ අපි දේශනා කරපු නිසා පිණ්ඩපාත යනකොට වටපිට බලන්නේ ගෙවල් ඇතුළේ එබිලා බලන්නේ වාහනවල වලට යටින් රිංගලා බලන්නේ ඒක අශෝබන පිණ්ඩපාතයක් එහෙම කරන්නේ නැහැ භික්ෂුවක් පිණ්ඩපාත යනකොට දකුණු පැත්තෙන් යන්න ඕනේ කකුල් දෙක හතර ඉඩස අඟල් 12ට වඩා තියෙන්න බෑ කකුල් ගොඩක් දුරින් තියන්න ඈතින් තියන්න කතා කරොත් පිටිපස්සෙන් ආපස්සට යන්න රිවර්ස් ගියර් නෑ භික්ෂුවකට ඒ යනකොට තමන්ගේ එවනැල්ල වැටෙන දුරදියා ඉස්සරහා බලනකොට නෙතට ගැටෙන්නේ මොනවද ඒ තුලින් තමයි බාහිර අවබෝධය මතු කරගන්නේ එහෙම නැතුව මේම දේශනාවක් ඇව්වායි කියලා ගෙවල් අස්සෙත් බලනවා මොකද්ද මේකේ අවබෝධය කියලා එතකොට gadol භාගයක් එනවා බාග ටිකක් එකතු කරාම කුටියක් හදා ගන්නත් පුළුවන්. gadol අවශ්‍ය නම් විතරක් එහෙම එබිලා බැලුවට කමක් නැහැ. අනිවාර්යෙන් gadol භාගයක් එවනවා ඒ කට්ටිය පූජා කරනවා පිණ්ඩපාතෙට. එහෙම මිනිසුන්ගේ ගෙවල් අස්සේ එබිලා බලන්නේ නැහැ. අනුන්ගේ දේවල් එබිලා බලන්නේ නැහැ. වැටෙන් උඩ ඔළුව දාලා බලන්නේ නැහැ. තාප්පෙට මොනවාරි ගල් කෑල්ලක් තියලා එබිලා කවුරු හරි ඉන්නවද කියලා බලන්නේ එතන ගිහලා කැස්ස වාගේ ටීබී ඇදිච්ච මිනිස්සු ඉන්නේ කයින්නේ ඒ වගේ කෑලා කාලා කාලා අර නිදාන්න මනුස්සය උඩකින් ඇහැරිලා ඇවිල්ලා පිණ්ඩපාත දෙනකන් කස් කැස්ස කර කර එතන ඉන්නේ නැහැ භික්ෂුවක් තමන් පිණ්ඩපාත යනකොට පාත්‍රය අතට රැගෙන බොහොම සංවරව කිසිම කුරා කූඹියකට ඉන්සා නොවන පිණිස කිසිම මිනිසෙක් අපහසුතාවයට පත් නොවන පිණිස සමහර අය දාහනේ හදලා නැහැ නැකිටලා නැහැ එතන ඉටගෙන ඉට්ටාම දැන් මේ මිනිස්සුන වහ බොණ්ඩ හිටෙනවනේ ඇයි අල්ලපු කෙනා මිනිස්ස කෑ ගන්න භික්ෂුවක් කඩලා භික්ෂුව දෙන්න දෙයක්වත් නැහැ ආන්ද්‍රෝ යන්නෙත් නැහැ මේක කියන්න විදියකුත් නැහැ එහෙම එක අම්මා කෙනෙකුට වුණා ඒ අම්මා ඇවිල්ලා ඇස්තල කඳුළු පුරෝගෙන වැඳලා ස්වාමීන් වහන්සේ මොකවත් දෙන්න විදියක් නැහැ තාම උයලා නැහැ. ඒ පණිවිඩය අරගෙන මගේ ශිෂ්‍ය පුත්‍රයෙක් ආවාම මං ඇව්වා එතන ලැබෙන්නේ නැත්තම් එතන ඉතියේ ඇයි? එවැනි මානසික දුකට පත්කලේ ඇයි? ඒක අපේ වරදක් නේ. බාහිර පරිසරය දැක්කාම අවබෝධ වෙන්නේ නැද්ද? ඒ මිනිස්සු ඒ පරිසරය දැක්කාම ගෙවල් දොරවල් දැක්කාම මේගොල්ලෝ උදේ නැකිట్లా නැහැ. මිදුල හතු ගාලා නැහැ. වතුර හියලා නැහැ කා වතුර හියලා නැහැ ගස් තියෙනවා ගස්වල මල් හඩු වෙලා එනම් උදේ පාන්දර මල් කඩලා බුදුන් වැඳලා මේගොල්ලෝ එනම් මේගොල්ලෝ ඇරිලා ඇයි මේ පරිසරෙම කොහොමද පේන්නේ නැද්ද පරිසරය දැකලා මේ මිනිස්සු උයලාද නැද්ද නැගිටලා නැද්ද සූදානම්ද නැද්ද ඔක්කොම පණිවිඩ ටික තියෙනවනේ ඔබ අද කොහෙද හිටියේ මේවා දකින්න එපාය තේරුම් ගන්න එපාය සමහර තැන්වල නවතින්නේම නැ මම මේම පව් කරගෙන යනවා ඒත් මන් දන්නා ඉතින් හම්බෙන්නේ නැහැ කියලා ඒ මිනිස්සු දන්නා මාර වැඩේ අපි නැකිట్లా දැන් මේ නැකිට ඒක කොහොමද ආවද දැනගත්තේ ඒ බාහිර පරිසරයෙන් ඒක තේරුම් ගන්න පුළුවන් ඒක අවබෝධයන් භික්ෂුන් වහන්සේලා ඒ කාන්ත වශයෙන් මෙවැනි අවබෝධයක නැත්තම් මොනතරම් මිනිස්සු අපහසුතාවයට පත් වෙනවද අපේ පිණ්ඩපාතේ සමහරකට දුකක් කරදරයක් මෙන්න මේ අවබෝධය අපි තුල තියෙන්න ඕනේ ඒක මතු කර ගන්න ඕනේ නාමයක් රූපයක් දැක්කා මේ නාමයේ රූපය කොච්චර ගැඹුරින් අපි තේරුම් ගන්නවද කොච්චර ගැඹුරින් ඒක අවබෝධ කරනවද එච්චර දුරට අපට ප්‍රශ්න හඩුයි දුක හඩුයි යාළුවගෙන් කරදර හඩුයිනේ අතුරගින්නේ කරදර එන්නේ යාළුවනේ කොහමද තේරුම් ගත්ත නිසා අතුරෙකුනේ කොහමද තේරුම් ගන්න බැරි වෙච්ච නිසා අපි ගැටුණා නමුත් ඒ හතුරටත් යාළුවෝ ඉන්නවා ඒගොල්ලන්ට යාගෙන් කරදරයක් නැහැ අපි තේරුම් ගත්තේ නැහැ ඒ නිසා යා අපිට හතුරෙන් තේරුම් ගත්තා ඒ නිසා මේගොල්ලෝ අපිට මිතුරෙන්
අපේ ජීවිතය අපි නාම රූප නිවැරදිව තේරුම් ගන්න ඕනේ වටා ගන්න ඕනේ අවබෝධ ගන්න ඕනේ අන්න ඒ පරිසරය සකස් කරන්න ඕනේ පිණ්ඩපාත විතරක් නෙමෙයි රක්ෂිත භූමියක වාසය කරනකොට අපේ සහෝදර සංඝයාගේ ඇසිරීම අපි පරිභෝජනය කරන මේ නාම රූප භෞතික වස්තු හැම දෙයක්ම මේ විදියට තේරුම් අරගෙන කටයුතු කරනවා නම් අරිම තන්තෝසයි සමහර වෙලාවට දවල් දාණය සකස් කරලා පිළිගන්නවා නම් යම්කිසි ස්වාමීන් වහන්සේලා සමහර ව්‍යංජන වල පොඩි ඇඳක් දාලා තියෙනවා. එතකොට අපි ඇඳ දැක්කම තේරුම් ගන්න ඕනේ මේක ප්‍රමාණය අඩුයි. 100කට විතර දන් දෙන්න ඕනේ. 100කට දෙන්න ප්‍රමාණය අඩුයි. ඒ ප්‍රමාණය අඩුවෙන් දෙන්න ඕන නිසා මේ අඩු ඇඳක් දාලා තියෙන්නේ නම් ඒ ඇඳෙනුත් භාගයක් ගන්න දක්ෂ වෙන්න එපාය. ඒකෙන් බෙදනවා බෙදනවා අත වාන්නෙම නැහැ. ඉතින් සම්පූර්ණම පාත්‍රෙම ඉල්ලගත්තා නම් ඉවරනේ දෙකම එකයිනේ. එහෙනම් මේ දාලා තින හැන්දට සාපේක්ෂව ඒක ඇතුලේ තියෙන්නේ මොනවද අඩුෙන්ද වැඩියෙන්ද තියෙන්නේ. එහෙනම් ඒක කොයි විදිහටද ගන්න ඕනේ කියන එක තේරුම් ගන්න එපායි බාහිර අවබෝධය නැන්නේ. ඒ ගේන විදියට ඒ අල්ලගෙන ඉන්න විදියටම ඒක බර අපිට තේරෙන්න එපා. මේක නම් බර අඩුයි. මේක සෑල්ලුවෙන් අල්ලන් ඉන්නේ. එහෙනම් මේක වැඩිපුර නැහැ. එහෙනම් අපි අඩුවෙන් ගන්න ඕනේ. හැමෝටම පොඩ්ඩක් ලැබෙන අවස්ථාව දෙන්න ඕනේ. මෙන්න මේ ಗುಣධර්මවත් නැත්තම් කොහොමද නිවන් දකින්නේ? අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ දුර්වලකම් තියෙනවා, වැරදි වැටහීම් තියෙනවා, අනාබෝධයෙන් ඇසිරිච්ච අවස්ථා තියෙනවා. කිසිම දෙයක් තේරුම් නොගත්ත නිසා අනිත් අය අනන්ත අප්‍රමාණ විඩාවට අපහසුතාවයට පත් වුණා. ගොඩාක් අයට අපේ දුර්වලකම් නිසා නොලැබෙන්න ඒ අව පරිසරයේ සැකසුණා. ඒ අයට නොලැබුණා. ඒ නිසා ඒගොල්ලෝ ගැටුණා, පටිගයට පත් වුණා, ද්වේෂසාගත වුණා. ඉස්සරහින් පේලිය උකුස්සා ගැවුවා වගේ සේරම ටික ගත්තා. මාර වැඩ බෝචිත් නැ පරිපුත් නැ නිකම්ම නිකම් ගොඩ හොද්දක් තමයි අපි ළඟට එනකොට එන්නේ. සේරම ටික පෙරලා අරගෙන අන්තිම කෙනාටත් පළවෙනියට ලැබිච්ච වාගේ ලැබෙන්න නම් මොනතරම් අවබෝධයක් අපිට තියෙන්න ඕනේද? ඒක දිහා දැක්කාම ඉන්නේ 120ද 120ට බෙදලා බලන්න ඕනේ මගේ කොටස කෝකද කියලා. අම්බෙන්නේ තේ ඇන්දෙන් භාගයයි. එහෙනම් බොහොම ටිකක් අරගෙන මං ඉතුරු කරනවා අනිත් අයට. හැමෝම ඉතුරු කළාම අන්තිම කෙනා බලනවා මාර වැඩේ. සේරම කට්ටිය ගුණවන්තයි, සිල්වන්තයි. මේ වගේ භික්ෂුන් වහන්සේලාත් එක්ක පැවිදි වෙලා මට ඉන්න ලැබිච්ච අවස්ථාව මොනතරම් ශ්‍රේෂ්ඨද? කෙරෝල ඉන්න කෙනා වෙනකම්, ඊයේ පැවිදි වෙච්ච කෙනා වෙනකම්ම මේගොල්ලෝ හිතනවනේ මේ තරම් ගුණධර්ම පිරිලා. ඒගොල්ලොත් පිරිනවම් පානවා, මමත් පිරිනවම් පාන හේතුව ඒගොල්ලන්ගේ මට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මගේ චරිතය අඩුපාඩු දුර්වලකම් මං ගෙදර ඉන්නකොට කවදාකවත් නැති ගුණධර්ම මට දැන් පේනවා, හැඟෙනවා. ඒ ඔක්කොම මමත් වඩා ගන්නවා. බලන්න මොනතරම් වීදේසාගත වෙනවද කියලා. අනිත් අයට අපි ආදර්ශමත් වෙන්න ඕනේ. අනිත් අය ඉදිරියේ අපි ජීවත් වෙන ක්‍රමවේදයේ ජීවත් වෙලා පෙන්වන්න ඕනේ කියලා දෙන්නේ නැහැ. ජීවත් වෙලා පෙන්නනවා, බලලා ඉගෙන ගන්න කියනවා. පිණ්ඩපාතය තුළ බාහිර අවබෝධය කියන ඒ ධර්මතාවය අපේ ජීවිතවල අපි හදින්දලා සෑම නාම රූපයක් තුළින් අපි පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒ අවබෝධය අපේ ජීවිතයට එකතු කරන්න ඕනේ. පිරිනිවන් පානකම් අන්තිම උස්ම අපේ කයෙන් නිදාස් වෙලා යනකම්ම අපි ජීවත් වෙන්න ඕනේ පරිසරයක. ඉල්ලා ගන්න ඕනේ මිනිසුන්ගෙන් පිණ්ඩපාතේ. එහෙනම් අපිට ඒ අවසරය අපට අවශ්‍යයි. ඒ අවබෝධය අපට අවශ්‍යයි. ඒ දැක්ම අපට අවශ්‍යයි. ඒ ප්‍රඥාව අපට අවශ්‍යයි. එවැනි මානසිකත්වයක් අපට අවශ්‍යයි. එවැනි ජීවිතයක් අපට අවශ්‍යයි. ඒ අයත් එක්ක ඇඩවෙලා ඉන්න. එහෙනම් මේ අවබෝධය අපි ඇති කරගත්තොත්, මතු කරගත්තොත්, අවබෝධ කරගත්තොත් අපිට මේ පරිසරය විතරක් නෙමෙයි දිස්ත්‍රික්ක 26 ඕනම පරිසරයක, පළාත් 9 ඕනම පළාතක අපට වාසය කරන්න පුළුවන්. එක දවසයි එක පිණ්ඩපාතෙම පළාත මොකද්ද, මිනිස්සු කවුද, චාරිත්‍ර වාරිත්‍ර මොකද්ද, මේ පළාතේ ඉන්නේ කවුද, මොනවද දන්නේ, සේරම ටික අපි දන්නවා. එහෙනම් අපිට පැයක් දෙකක්වත් යන්නේ නැහැ ඇඩගැහෙන්න. ඕන තරම් කාලයක් වාසය කරන්න පුළුවන්. කිසිම භික්ෂුන් වහන්සේ නමක් සතියක් හිටියේ නැල්ලුවේ පළාතේ. හැබැයි අපිව එලවන්නත් කවුරුත් නැහැ. අපි යනකොට අඬන පිරිසක් ඉන්නවා. අනේ යන්න එපා, මෙන් වඩින්න එපා ස්වාමීන් වහන්සේ කියලා ඇස්සල කඳුළු පුරවගෙන ඉන්නවා. මොකද්ද වෙනස? උන්වහන්සේ පරිසරය තේරුම් ගත්තා, මිනිස්සු තේරුම් ගත්තා. ඒගොල්ලන්ට සාපේක්ෂව ගොඩාක් දේවල් වෙනස් කරා, ඇඩ ගැවුණා. ඒ පළාතේ කෙනෙක් බවට පත් වුණා. ඒගොල්ලන්ගේ හදවතේ ඉඩ හල්ලා ගත්තා. ඒගොල්ලන්ගේ හද තුල වාසය කරන භික්ෂුවක් බවට පත් වුණා. ඒ භික්ෂුව ඒ පළාතේ ඒ අයගේ දරුවෙක් බවට පත් වුණා.
මේක භික්ෂුවගේ යාපත් ජීවිතයකට ආරක්ෂිත ජීවිතයකට භික්ෂු ජීවිතේ පවත්වා ගැනීමට කොච්චර වැදගත් කාරණයක්ද. එනස සතර ඉරියව්වෙන් පුරුදු පුහුණු කරලා පිණ්ඩපාතෙන් විතරක් නෙමෙයි අපේ භික්ෂු ජීවිතය තුළ සෑම නාම රූපයක් තුළම මේ බාහිර අවබෝධය අපේ ප්‍රඥාවට ගෝචර කරගමු, අපේ අවබෝධයට එකතු කරගමු. එහෙම එකතු කරගෙන සෑම අඩුපාඩු දුර්වලකමක්ම නිවැරදි කරලා පිණ්ඩපාතය තුළින් අවබෝධය තුළින් සියලු කෙලෙස් නිරෝධ කරලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න, පිණ්ඩපාතයත් ඒ තුළින් ලබා ගන්නා වූ බාහිර අවබෝධයත් අපි සියලුම දෙනාගේ පිරිනිවන් පෑම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා.